ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දිනේදී පැවති පළමු තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම වුණා. ඉතින් මෙම තරගය ගැන ඔයාලට විස්තර කියන්න යන්නේ නැහැ. මොකද ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන ඔයාලා සියලු දෙනා මෙම තරගය නරඹන්න ඇති කියලා අපි හිතනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ යම්කිසි සාර්ථකත්වයක් තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300 සීමාව පසු කිරීමට තිබූ පහසු අවස්ථාව මගහැරී ගියා. ඉතින් මෙම හේතුව නිසා හෙට දිනේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යයි තරගාවලි ජයග්‍රහණයක බලාපොරොත්තු තබා ගැනීමට නම්. ඉතින් තරග පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයන් විදිහට කටයුතු කරන සනත් ජයසූරිය මහතා, ඒ වගේම මහේල ජයවර්ධන මහතා තරග පරාජය ගැන මේ ආකාරයට අදහස් දක්වා තිබුණා. මහේල ජයවර්ධන මහතා දක්වා තිබුණේ මෙවන් අදහසක්. එක් තරගයක් පරාජය වූ පමණින් අපිට ක්‍රීඩකෙන්න දොස් පැවරීමේ හැකියාවක් නැහැ. මොකද තරගයක් ජයග්‍රහණය කිරීමට නම් දක්ෂතාවය වගේම දවසේ වාසනාවත් අනිවාර්ය වැදගත් කරුණක්. ඉතින් ඊයේ දිනේදී පැවති පළමු තරගයේ අඩුපාඩු ගැන අපි ක්‍රීඩකෙන් එක්ක සාකච්ඡා කරලා එම අඩුපාඩු නොවෙන්න දෙවන තරගයේ හොඳින් ක්‍රීඩා කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අපේ එකම බලාපොරොත්තුව. ඒ වගේම මම මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මතක් කළ යුතු ක්‍රීඩකයෙකු තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මැද පෙළ දක්ෂ විදිහට ක්‍රීඩා කරන ජනිත් ලියනගේ ගැන. මොකද ඔහු නවක ක්‍රීඩකයෙක් වුණත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යදේ ලබා දෙමින් පවතින කාලයක්. ඉතින් ඒ ආකාරයට මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කරද්දී සනත් ජයසූරිය මහතා ඊට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් තමයි සිදු කර තිබුණේ. ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරපු විලාසය ගැන අපිට සතුටු වීමේ හැකියාවක් නැහැ. මොකද තරගයක් ජයග්‍රහණය කිරීමට නම් එක් ක්‍රීඩකයෙකු දෙදෙනෙකු හෝ තිදෙනෙකුගේ දක්ෂතා ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊයේ තරගයේදී සිදු වුණේ ඒ දේ. මොකද කණ්ඩායමේ සාර්ථක වීමට හැකි වුණේ ක්‍රීඩකයන් කීප දෙනෙකුට පමණයි. අනිත් ක්‍රීඩකයන් සියලු දෙනාම ඉතාමත් දුර්වල ආකාරයට ක්‍රීඩා කළා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. ඉතින් අපි සියලු දෙනාම ඊයේ තරගයේදී උණු සියලුම අඩුපාඩු ගැන සාකච්ඡා කරමින් මීළඟ තරගයේ ජයග්‍රහණය කර තරගාවලියට අවතීර්ණ වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි එක්දින තරගාවලියේ දෙවන තරගයේ. මෙම තරගයේ අලුත්ම තොරතුරු සමගින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.